CFM දැන් ඊඔබ බජට් එකට සවන් දෙන්න ඇති. හවස් භාගයේදී බජට් එකට සවන් දෙන්න ඇති මග ඇරුණා නම්. ඔව්. අද අපේ ප්‍රවෘත්ති ප්‍රකාශය අහගෙන හිටියාම ප්‍රධානම කාරණා හැම එකක් ගැනම වගේ බජට් එක සම්බන්ධයෙන් අපි නිවුස් එක හරහා කතා කරා. අනිවාර්යෙන්. දැන් කොයි වෙලාවෙත් විපක්ෂයෙන් ඇහුවාම කියන්නේ මෙලෝ සංසාරකන නැති එකක් බජට් එකක් ඉදිරිපත් කරා. සිහින අයවැයක්. රට තියෙන තත්ත්වෙනුත් පල්ලෙහාට යන විදිහට වෙයි කියලා තමයි විපක්ෂය හැම වෙලාවෙම කියන්නේ. ඔව් නේද? ඒතම විරුද්ධ පක්ෂය හැම වෙලාවෙම ඒකේ අදහසම බලන්න විරුද්ධ. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රියා කරනවා. අපේ ඇයිද කියනවා විරුද්ධ පක්ෂය ඉන්නවා කියන එකේ පරිසමාප්ත අර්ථය විරුද්ධ වෙන එක නෙවෙයි. විරුද්ධ වෙන හේතු දක්වන්න ඕනේ. මොකක් හරි කියලා විරුද්ධ වෙලා වැඩන්නේ. නිකා විරුද්ධ වෙනවා. කොහොම ගිහිල්ලා අපි දෙමාපියන්ට සලකන්න ඕනේ? අපි විරුද්ධ වෙනවා. වැඩිහිටියන්ට විරුද්ධයි. බජට් එකට ඒවත් දාලා එවන්න ඕනේ. මේ සෙට් එක අනිවාර්යෙන් ඒවට විරුද්ධයි. ඒක ලස්සනයි ඊට වඩා අනේ තියෙන පොඩි හරි හොඳක් කියලා. හොඳක් කියලා පොඩක්. ඒකනේ නේද? පොඩක් හදාගන්න. බැලන්ස් වෙන විදිහ. ලස්සන චූටි කතාවක් තියෙනවා. මේක මම නිතර හැම තැනම කියන කතාවක්. මම මෙතනදී ආයිත් පාරක් මේ කතාව කියනවා. ඔබට මතකද තාත්තා පුතා සහ චිත්‍රේ කතාව? තාත්තා පුතා සහ චිත්‍රේ කතාව. ඔයාලට ලාවට මතකද? මට මතක් වුණා. මතක් වුණා. නැවත් ඒක අපි ආයි කියන්නේ. හරි, ඔකේ. මේ විරුද්ධ වීම ගැන සහ හැමතිස්සෙම හැමදේම අඩුපාඩු දකින්න එක ගැන ලස්සන චූටි උදාහරණයක් එක්කෙන කතාවක්. විරුද්ධ පක්ෂයේ හැමෝම මේක මේක විරුද්ධ පක්ෂයට. ඔව්. කාණ්ඩ පක්ෂය වෙන තරම කවන්නේ. හරි. පුතා අඳිනවා ලස්සන චිත්‍රයක් අඳින. නමුත් මෙයාට ඕමනා වෙනවා මේ චිත්‍රේ ගුණදොස් විචාර ගන්න. හරි. දැන් ඔබ චිත්‍රයට අයවැය ආදේශ කර ගන්න. අයවැය 2008 18 2018 2018 මතක නැහැ. 2018 කතාවක්. ඒක 2018 මේකට ආදේශ කරගෙන අහන්න. හරි. මට තරි සන්තෝෂයි පොඩි තැනක් අහුණාම විරුද්ධ පක්ෂද? නෑ මම. විරුද්ධ පක්ෂ. වාග් පක්ෂම නමයි. විරුද්ධ පක්ෂ. හරි. එතකොට මේ ලස්සන චිත්‍රයක් අඳිනවා. හරි. තාත්තට පෙන්නනවා තාත්තේ මේ චිත්‍රේ හොඳයිද නැත්නම් මේක මොන හරි අඩුපාඩු තියෙනවද? පුතා ඔය චිත්‍ර ගිහිල්ලා අර පාරේ අයින තියෙන මාර ගහේ එල්ලන්න. චූටි බෝඩ් එකක් යටින් දාන්න. හරි. මෙහි අඩුපාඩු ඇත්නම් පෙන්වා දෙන්න. හා හා හා. චූටි බෝඩ් එකක් දාලා ආව කොල්ලා. හරි, ඔකේ. පහුවෙනදා උදේම ගිහිල්ලා බැලුවා. තන හැම තැනම වගේ මුළු චිත්‍රේ පුරාම එතන මෙතන කතිර දාලා තියෙනවා. මෙතන වැරදි. මෙතන වැරදි. මෙතනත් වැරදි. මෙතන වැරදි. ඒ වගේ චිත්‍රේ පුරාම වැරදි. හා හා. තාත්තර කියලා චිත්‍රේ පෙන්වන පොඩි එකා. තාත්ති මේ බලන්නකෝ. හැම තැනම වැරදි අඩුපාඩුනේ. ඔව්. පුතා මොකොත් හිතන්න එපා. හා. දැන් ওই චිත්‍රය ආයෙ එතනම එල්ලන්න. තව චූටි බෝඩ් එකක් දාන්න. හා. මේ වැරදි හදන්න. කරුණාකරලා මේ වැරදි මට හදලා දෙන්න. පුතා එහෙම දාලා බෝඩ් එක දාලා පහුවෙන්ද උදෙන්ම ගියා. එක වැරද්දක්වත් හදලා තිබුණේ නැහැ. ආ. ඒ වගේ මොනවා කරන්න ගියත් ආණ්ඩුවට කඩ යනවා කියලා නම් හිතන්න එපා උතුමාණනි. එහෙම ප්‍රශ්නයක් නෑ අපිට. අපි දැන් පෙට්‍රල් කතාවේදී අපි මොකද කතා කරේ? ක්‍රිකට් වල දෙම අපි මෙතන හිටුවේ. ඒ වගේ මම කල්පනා කරනවා වැරදි අඩුපාඩු පෙන්වන්න නම් ඕන හැටියෙක් මිනිස්සු ඉන්නවා. සමහරවිට මම දන්නවා ඔය වැරදි අඩුපාඩු තියනවා කියලා වොයිස් කට් දීපු බොහෝ පිරිස බජට් එක හරියට අහගෙනවත් හිතේ නැහැ කියලා මට හිතා ගන්න පුළුවන්. ඔළුව මෙහෙම පැත්තට තියන අත තියාගෙන ඉඳලා බජට් එක ගුණන පස්සේ නැගිටලා අපි විරුද්ධ වෙනවා. නින්ද ගිල පොඩ්ඩක් කළා නේද? පඩියක් ලැබෙනවා, වරප්‍රසාද තියෙනවා, විරුද්ධ වෙනවා ගෙදර. නියම. ඉතින් මම සමහරවිට කල්පනා කරනවා මේ ලොරි ටෝක් දෙනකොට සමහර විපක්ෂෙන් මම හිතනවා. එතකොට ඉතින් ඒගොල්ලන්ට පුළුවන් මේකට කොහොමද ඒගොල්ලෝ හිතන්නේ අයවැය ගැන? අලුත් යෝජනා නේද? ඒගොල්ලන්ට තියෙනවා මේ වගේ යෝජනා. ඒවට යනවා මේ තරම් වියදම්. ඒගොල්ලෝ තාණ්ඩු සමහර කාලයක් කරපුවා. ඒ මෙහෙම වියදම් යනවා. ඒවට මෙච්චර සල්ලියයි. ඒව උපයාගන්න මෙන්න මෙහෙම. ඉතින් දෙන්නකෝ එකක්. පොඩි ප්ලෑන් එකක්. ඒකනේ. ඔච්චර සල්ලි දෙන්නේ දාන්නකො පත්තරේ ඇඩ් දැම්මේ තමයි අපේ අය. දැන් බලා ගන්න පුළුවන් නාට්‍ය. ඒකනේ, මේක නියමයි නේ. අනිවාර්යෙන්. ආණ්ඩුව ඉඳලා ගියාද එහා පැත්තට? විරුද්ධයි. මේ ඔයා ඔය කියපු ඔක්කොටම මම විරුද්ධයි. මමත් විරුද්ධයි. අයවැයේ සමහරක් තැන් තිබුණා නේද? ටිකක් ආසීතනේ. ඔව්. ඒකට මම විරුද්ධ වෙලා තියෙනවා. ආසීතනේ.